കൂട്ടുകാമി സമാജ്വാദി പക്ഷ വിധേയതാപി മേ മാതി സാക്ഷാവ കേന്ദ്ര ഹുഇ വിശേഷം മേരാട്ടെ ജനതാവകെ വെട്ടു പിരിബന്ധ പ്രശ്നയ സാക്ഷാവട ലക്കറ മേ സാക്ഷാവട കൂട്ടുകാമി സമാജ്വാദി പക്ഷ വിധേയത സുജിത് കുരിയട്ട് സഹോദരയാത് വകേമ රජිත් ප්‍රියතිලක සහෝදරයත් සහභාගී වෙනවා මම සමීර කොස්සත්. දැන් අපි මූලික ප්‍රශ්න කීපයක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. කෙටියෙන් ගත්තොත් පළවෙනි එක මෙරටේ මහ බැංකුව පහුගිය කාලේ දිගටම කියනවා හතර දෙනෙක්ගෙන් යුක්ත පවුලකට ජීවත් වෙන්න 52000ක් රුපියල් 52000ක් ඕනේ කියලා. හතර දෙනෙක්ගෙන් යුක්ත පවුලකට ජීවත් වෙන්න 52000ක් ඕනේ කියලා ආණ්ඩුවම වගකිය යුතු ආයතනයේ මහ බැංකුව කියද්දී මේ රටේ රාජ්‍ය සේවකයාගේ අවම වැටුප අවම මූලික වැටුප තවමත් 11760යි. පෞද්ගලිකාංශයේ ඊටත් බොහොම අඩුයි. නිල වශයෙන් 8700යි. තව එල්ලපු දීමනා තව ගොඩාක් දේවල් සම්බන්ධ එහෙම කතාවක් තියෙනවා. දැන් පහුගිය කාලේ මීට අමතරව විවිධ දීමනා එල්ලලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මේක. රටේ ආණ්ඩුව පිළිගන්නවා නම් පවුල් ඒකකයකට ජීවත් වෙන්න අවශ්‍ය මුදල 52000ක් කියලා. එතකොට ඊට පල්ලෙහින් වැටුප් අවම වැටුප් වර්ග මේ මට්ටම් සකස් වෙන්නේ කොහොමද? පළවෙනි කාරණේ මේක. ඊළඟට දෙවෙනි කාරණය දැන් පහුගිය කාලේ පළවෙනි මේ අවුරුද්දට අයවැය දෙකක් ඉදිරිපත් වුණා. පළවෙනි අයවැය රාජපක්ෂ අයවැය ඒකෙන් වැඩි කරනවා කිව්වා 5000ක් පස්සේ 3000ක අන්තර්කාල දීමනාවක් ලබා දෙනවා කියලා කිව්වා. ඒක නොවැම්බර් සිට වැටුපට එකතු වුණා. ඊට පස්සේ ජනාධිපතිවරණයේදී නැවත පොරොන්දුවක් ආවා 10000ක් වැඩි කරනවා කියලා 10000ක් ඒකෙන් 5000ක් දිනසිය ඇතුළතේ අතුරු අයවැයක් ඉදිරිපත් කළා වැඩි කරනවා කියලා දැන් එහෙම කතා කරලා තියෙනවා. දැන් 5000ක් එකතු වෙලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේවා වැටුපට එල්ලන දීමන මූලික වැටුප වැඩි වෙන්න කටයුතු වෙලා නැහැ. එනිසා මූලික වැටුප වැඩි නූනට පස්සේ ඒකේ ප්‍රධානම කාරණය තමයි අතිකාල සේවයේ දෙනකොට විශ්‍රාම වැටුපට සම්බන්ධ වෙනකොට සහ වැටුපට අයිති වරප්‍රසාද මට්ටමට මේ කිසිවක් එකතු වෙන්නේ නැහැ. එනිසා අපි දන්නවා මේ රටේ වෘත්තීය සමිති වලට තිබුණු ප්‍රධානම අරගලය තමයි රාජ්‍ය සේවකයන්ට අදාළ වෘත්තීය සමිති ඉදිරිපත් කරපු අරගලය තමයි මූලික වැටුප වැඩි කරනවා. දැන් මේ අනුව ඒ මූලික වැටුප වැඩි කිරීමට සටන් කරපු වෘත්තීය සමිති දැන් ඇවිල්ලා කියන්න ඕනේ තමන්ගේ වැටුප මූලික වැටුප වැඩි වෙලාද නැද්ද කියලා. ඒම ප්‍රශ්නයක් නෑ. ඒ නිසා දැන් මෙතන පැහැදිලිවම දේශපාලන වශයෙන් රැවටිල්ල සිද්ධ වෙලා තියෙනවා. එක පැත්තකින් ආණ්ඩුවේ රැවටිල්ල කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ඒ රැවටිල්ල ඒ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරපු වෘත්තීය සමිති බාර අරගෙන තියෙනවා. දැන් මේ සංහිඳියාව මොකක්ද? වෘත්තීය සමිති නායකයොත් පවතින ආණ්ඩුවටත් එකතු වෙලා ජනතාව රවට්ටන්න පුළුවන් මේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන කොහොමද? ඔන්න ඕක තමයි අපේ ආන ප්‍රශ්න. ඊළඟ වැදගත් කාරණය තමයි පෞද්ගලිකාංශ වැටුප. පළවෙනි එක අපි විශ්වාස කරනවා අවම වැටුප රාජ්‍ය පෞද්ගලික වැටුප කුමන ක්ෂේත්‍රයක එය සමාන විය යුතුයි. ඒක මේ රටේ වැඩ කරන මිනිසුන්ගේ මූලික අයිතිවාසිකමක්. සියලු දෙනාට රජ රැකියා දෙන්න ආණ්ඩුවට බෑ. ඒක ආණ්ඩුව එහෙමනේ කියන්නේ. ඉතින් එහෙමනම් ආණ්ඩුවට පුළුවන් ඔනේ සියලු දෙනාගේ රැකියාවක් නැත්නම් වෘත්තීය මට්ටමින් සමාන වැඩට සමාන වැටු ලබා දෙන්න. සමාන වැඩට සමාන වැඩ කාලයට සමාන වැටු ලබා දෙන්න. ඒ ඒ ඒකේ වෘත්තීන් අනුව වෙනස් වෙන එක නිපුණතා අනුව වෙනස් වෙන එක අපට වළක්වන්න බැරි වෙයි. අපි එහෙම ඉල්ලන්නේ. එනිසා පෞද්ගලිකාංශයේදී එම රැකියාව කරන සේවකයාට එක වැටුප් තලයක් ලැබිලා රාජ්‍යාංශයේදී එම රැකියාව කරන සේවකයාට තව වැටුප් තලයක් ලැබෙනවා. ඊළඟට සංස්ථාවල එක වැටුප් තලයක්.
අධිකාරී වලතාවයට උත්තරයක් එවැනි බරපතල විෂමතාවක් තියෙනවා. එකම සේවය එකම වැඩ කාර්යය එකම සුසුකම් එකම වෘත්තීය නිපුණතා. ඒ නිසා දැන් මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි විශ්වාස කරනවා මොකද වැඩ කරන ජනතාවකින් 10කට අඩු ප්‍රතිශතයක් තමයි රාජ්‍ය අරගෙන. ඒත් 90කට අදාළව මේ ප්‍රශ්න තියෙනවා. පළවෙනි එක ඔවුන්ගේ අවම වැටුම. නිල නොවන මට්ටමින් ගත්තම අවම වැටුම රුපියල් 7000ට අඩු 60කට ආසන්න රජයේ මේ පෞද්ගලික ආසන සේවක ප්‍රමාණයක් ඉන්නවා. දැන් 8700 තිබුණා කියනවා 1000ක දීමනාවක් එකතු කරයි කියනවා. උතන ඉන්නේ පෞද්ගලික ආසන කතාව තියෙනවා. ඊළඟට පෞද්ගලික අංශයට අදාළව රුපියල් 2500ක් වැඩි කරයි කියලා මේ ආණ්ඩුව කියනවා. වැඩි කරන්න කියලා යෝජනා කරයි කියලා කියනවා. දැන් අපි අහනවා ඒක කොහොමද වැඩි වෙන්නේ? ඒක වැඩි වෙන්න මේ රටේ තියෙන නෛතික රාමුව මොකක්ද? නැත්තම් පෞද්ගලික අංශයේ කිසියම් සේවකෙක් තමන්ගේ හාම් පුතා තමන්ට රුපියල් 2500ක් වැටුප වැඩි නොකර හැරියොතින් ඔහුට ඒ සඳහා ගත හැකි පියවර මොනවද? නීතිමය ප්‍රතිපාදන තියෙනවද? නීතිය රැකවරණයක් තියෙනවද? කම්කරු නීතියෙන් ඒ සඳහා ඉල්ලීමක් ගන්න පුළුවන්ද? කම්කරු උසාවියට යන්න පුළුවන්ද? මොනම දෙයක්වත් කරන්න බෑ. ඒ නිසා මේක බරපතල රැවටිල්ලක් මේ ඊගාවට රවට්ටු විදිය. අපි එතකොට ආණ්ඩුව කියනවා අපි යෝජනා කරනවා 2500ක් වැඩි කරන්න. වැඩි කරේ නැති වුණාම කවුද? පෞද්ගලිකාංශේ හාම්පුතුන් වගේ කියනවා. ඉතින් ඔය යෝජනා කරන්න නම් ආණ්ඩුවක් ඕනේ. අපි අහනවා ආණ්ඩුවට මේ කටේ මේ තමන්ගේ ප්‍රතිපත්තිමේ කාරණේ නැත්නම් 2500ක් වැඩි කිරීම සම්බන්ධ මේ තීරණය ක්‍රියාත්මක කරන්න තියෙන යාන්ත්‍රණය කුමක්ද? එහෙම යාන්ත්‍රණයක් නැහැ. මේ රටේ කම්කරු නීති වල වැදිලා තියෙන පරිපාලක සභා ක්‍රියාත්මක වන්නේ නැහැ. අඩුම තරමේ පරිපාලක සභාව වලට මේ විධානය පනවලා චක්‍රලේඛනයක් නිකුත් කරන්නවත් ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. මොකද ආණ්ඩුව හාම්පුතුන්ෙක්වත් කම්කරු වෘත්ති සභාව පෞද්ගලිකාංශයේ වෘත්ති සමිතියක්වත් සාකච්ඡා කළා නැහැ. ඒ නිසා කවුරුත් දන්නවා වසරින් වසර හෝ වසර දෙකකට තුනකට වරක් පෞද්ගලිකාංශයේ හාම්පුතුන් සහ වෘත්ති සමිති සම්මුතියකට ගිහිල්ලා තියෙනවා. මොනවාද? සාමූහික ගිවිසුම්. ඕවලින් තමයි පෞද්ගලිකාංශයේ වැටුප් වැඩි වෙන්නේ. එනිසා අපිට බොහොම වගකීමෙන් කියන්න පුළුවන් දැන් බොහෝ වෘත්තීය සමිති දේශපාලඥයෝ වගේ මේ මාෆියාවකට අහු වෙලා තියෙනවා. එනිසා හාම්බුතුන් බොහෝ ඊනියා වෘත්තීය සමිති එකතු වෙලා කම්කරුවන්ට විරුද්ධව සෙල්ලම් කරනවා. දැන් මූලික වැටුප වැඩි වුණේ නැහැ, තමන්ගේ ප්‍රධාන ඉල්ලීම ඉටුුනේ නැහැ කියලා වෘත්තීය සමිති කියන්නේ බෑ. කියන්නේ ඇයි? ඇයි කියන්නේ නැත්තේ? දැන් අපි අහනවා එතකොට මූලික වැටුප් වැඩි වීමට අදාළ අන්න වෘත්තීය සමිති අතර ප්‍රශ්න එනවා. ශ්‍රේණි ප්‍රශ්න එනවා. සමහර වෘත්තීය සමිති ප්‍රකාශ කරලා තියෙනවා මූලික වැටුපට එකතු කරනවට අපි විරුද්ධයි කියලා. කවුද? රජයේ වෛද්‍ය නිලධාරීන් ගසන්නේ. ඇයි ඒ? වැටුප වැඩි වෙනවට වඩා තමන්ගේ වෘත්තීය ශ්‍රේණීන් අතර පරතරය පවත්වාගෙන යාමේ ගරුත්වය නැත්තම් ඊනියා ඒ ගරුත්වය වටිනවා කියලා කල්පනා කරන නිසා. වැඩි වෙනවා නම් අනිත් අපිට අනිත්යට වැඩි වෙනවා නම් අපිට මෙහෙම වැඩි වෙනවා. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මේ වෘත්තීය සමිති වැඩ කරන මිනිසුන්ගේ කම්කරුවන්ගේ සමගිය ගොඩනගන්න නෙමෙයි කටයුතු කරන්නේ. තමන්ගේ පැවැත්මට පාවලා දෙන්න. දැන් පෞද්ගලිකාංශයේ දිගටම සාමූහික ගිවිසුම් කියන මේ පාවා දෙන්න. අපි අහනවා පෞද්ගලිකාංශයේ සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දැන් මේ 2500 ලැබෙන්නේ කොහොමද? පෞද්ගලිකාංශයේ වෘත්තීය සමිති ආණ්ඩුවේ මේ වගකීමෙන් පැනලා යන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා නිකන් විහිළු කරලා හරියන්නේ නැහැ. සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා මේ රටේ ජනතාව එක්ක. දෙනවා කිව්වා නම් දෙන්නේ කොහොමද කියලා හරියට කියන්න. දෙන්නේ කොහොමද කියලා කියන්න. අපි යෝජනා කරනවා අච්චරක් තියෙනවා මේ මේවා පට්ටබල් බොරු. දැන් ඒ නිසා අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් මේ දෙනවා කියපු එක දෙන්නේ කොහොමද? ඒ නිසා රවට්ටන්න නැතුව කරුණාකරලා ඒකට අදාළ නෛතික රාමුව කියන්න. දෙවෙනි එක දැන් මේ උද්ඝෝෂණ කරන කෑගාන කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන පෞගිය කාලේ පාර හිටපු වෘත්තීය සමිතිකෝ දැන් මේ ප්‍රශ්න ඉස්සරහ සාකච්ඡා කරන්නේ නැහැ. ඇයි?
එනිසා මේක තමයි කතාව මේ සෙල්ලම එකතු වෙලා රවට්ටන්නේ තුන්වෙනි කාරණේ ඉදිරියට පැමිණීමට නියමිතයි වතු කම්තරුවන්ග වැටුප් පිළිබඳ ප්‍රශ්න අදත් උන්ට තියෙන්නේ දෛනික වැටුපක් 460ක 450 දැන් ඊළඟ එකකට අනිවසු මාර්තු ලස්සක් කරනවා අඩුම තරමේ මාසික වැටුපක අයිතිය නැ මේ කම්කරුවන්ට දැන් මේ කම්කරුවන්ට අදාළ උපති සම්දි ගණනාවක් තියෙනවා ඒ නිසා සෙල්ලම පටන් ගන්නවා හෙට අරින්දට සූදුව මේක සූදුවක් ඒ සූදුව පටන් ගන්නවා ලංසු තියන්න මේ රටේ දෛනික කුලියක් කරන කම්කරුවෙක්ට දෛනික කුලියක් කරන කම්කරුවෙක්ට වතු කම්කරුවගේ වැටුපට වැටුපහ සමාන දෙගුණයක් ලැබෙනවා ඒ නිසා දැන් සූදුව පටන් ගන්නවා එක වෘත්තීය සමිතියක් 500යි කිව්වම අනිත් වෘත්තීය සමිතිය කියනවා 550යි කියලා මල්වට්ටි වෙන්නේ කියලා. ඇයි මේකේ අපි තමයි වැඩිම ගාන ඉල්ලුවේ. අපි වැඩිම ගණන්නේ අන්තිමේදී සියලු දෙනා ගිහිල්ලා පාවලා දීලා සොච්චමකට යට වෙලා එකතු වෙලා නවත්තන. ගියවතාවේ පවණක් වෘත්තීය සමිතිය ලැබුණු මුදල ඇති කියලා උද්ඝෝෂණ කරා. අනිතුරි සමිතිය වල පහර දුන්නා වතු කම්කරු ක්ෂේත්‍රයේ ප්‍රශ්නේ ආවේ එතන ඒ නිසා අද ඒ බොහෝ දෙනා මේ ආණ්ඩුවත් එක්ක එකට ලගිමින් ඉන්නවා අපි අහනවා වතු කම්කරුවන්ගේ මේ ප්‍රශ්නේ විසඳන්න මොනවද කරන්න කියලා ඒ නිසා මේ රටේ දැන් 10%කට අඩුම තරම් දීමනාවක් ලැබෙනවා දැන් කවුරුත් මේ අයවැය හොඳයි කිව්වේ ඒ නිසානේ අයවැය දුන්නම හොඳයි හරි අපි අහනවා ඇත්තට ප්‍රශ්නේ විසඳලාද කියලා ප්‍රශ්න असाधारण මොකද අපි 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 බැඳලා තියෙන යදම් වලට පෙම්බදින්න පටන් අරගෙන තියෙනවා. අපි අපේ ජීවිතේ මේක කියලා හිතාගෙන ඉන්නේ. ඒ නිසා ඉදාට සාපේක්ෂව ඊයට සාපේක්ෂව යන්තම් සොච්චමක් ලැබුණම ඒ ඒ ඒකෙන් අපි හරි තමයි ප්‍රශ්නේ කියලා එතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ වෘත්තීය සමිතිය සහ ජනතාවට නායකත්වය දෙනවා කියන මේ බොහෝ දෙනා කරන්නේ ඒ රැවටිල්ල. නෑ අපි අපිට උරුම දෙයක් තියෙනවා. අපිට අයිති දෙයක් තියෙනවා අපට ලැබිය යුතු දෙයක් තියෙනවා ඒ ලැබිය යුතු දේ වෙනුවෙන් තමයි අපි සටන් වැදිය යුතු වෙන්නේ ඊට අඩුවෙන් නෙමෙයි ඒ නිසා මම නැවත සාරාංශ කරනවා මම ඉදිරිපත් කරපු මූලික කරුණු කිපේ එකක් මේ රටේ ජනතාවගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නේ ඒ නිසා පෙරටුගාමි සමාජවාදී පක්ෂය අපි කල්පනා කරනවා මේක සමස්ත ජනතාවගේ ප්‍රශ්නයක් අපි කිසිම වෙලාවක රාජ්‍යාංශයේ සේවකයන්ගේ ප්‍රශ්නය පෞද්ගලිකාංශයේ සේවකයන්ගේ ප්‍රශ්නය වතුකම් කරුවන්ගේ ප්‍රශ්නය කියලා මේ ප්‍රශ්නේ කඩලා වින් කරලා වෙනම ගන්නෙ නෑ. එහෙම වෙනම ගන්නවා කියන්නේම පෞද්ගලිකාංශයේ බලනවා අපේ ප්‍රශ්නේ විසඳුනාම හරි. රාජ්‍යාංශයේ බලනවා අපේ ප්‍රශ්නේ විසඳුනාම හරි. රාජ්‍යාංශයේ සෞඛ්‍ය සේවකයෝ බලනවා අපේ ප්‍රශ්නේ විසඳුනාම හරි. අධ්‍යාපන සේවකයෝ බලනවා අපේ ප්‍රශ්නේ විසඳුනාම හරි. අධ්‍යාපන සේවය ඇතුලේ වෛද්‍යවරු බලන අපේ ප්‍රශ්න විසඳුනාම ඇති. හෙදියෝ බලන අපේ ප්‍රශ්න විසඳුනාම ඇති. මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය කම්කරුවන්ව ඒ විදිහට බෙදලා එකිනෙකාට එරෙහිව ඇනකොටා ගන්න තත්ත්වයට පත් කරලා තියෙනවා. සමගිය වෙනුවෙන් වැඩ කරලා නැහැ. සමගිය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ පොදු කාරණය සාකච්ඡාවට ගෙනාවම. ඉල්ලීම පොදු සටනක් බවට පෙරලපුවා. එනිසා අපි හිතනවා මේ ප්‍රශ්නෙට අපට එවැනි උත්තරයක් තියෙන්නේ අපි එකතු වෙලා සටන් කළ යුතුයි. ඒ නිසා රාජ්‍යාංශයට අදාළ දැන් තියෙන පළවෙනි ප්‍රශ්නේ
දීමනා එල්ලන්න ලෑස්ති වෙන්න එපා මූලික වැටුප වැඩි කරන්න මේ ආණ්ඩුවට කියන්නේ ඊළඟට අපි ආනවා මූලික වැටුප වැඩි කරන්න කියලා සටන් කරපු කෝ ඒ වෘත්තීය සමිතිය නිවාඩු අරගෙනද ගෙදර ගිහිල්ලාද නැත්තම් මොකද ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ දෙක පෞද්ගලිකාර්ථයට ඉල්ලීම් යෝජනා ඒ වගේ විහිළු කරන්න එපා විහිළු කරන්න එපා ආණ්ඩුව වගකීමෙන් කියන්න ඕනේ කොහොමද පරි වැඩි කරන්න පෞද්ගලිකාර්ථය ඊට අදාළ නෛතික රාමුවක් කුමක්ද ඒක කියන්නේ औद्योगिक अंशे पड़वीकर जीवन वीदम गलपूमेल कटंगे समय मेटा मुनिवत रखी अंदोट जनता रवटा दीन बलाट नियमित वतुकर्वा प्रश्ने दम लाछुति पटंगण सूद के पटंगण वृत्ति समिति अभी योजना कर्ण जनता वट एवं इधदे पातमंग वृत्ति समिति वर्ट එකතු වෙලා සටන් කරන්න තියෙන්නේ එකතු වෙලා පොදු ඉල්ලීමකට එන්න තියෙන්නේ එකතු වෙලා සටන් කරන ක්‍රියාවලියට බාධා කරන මොකා වුණත් තමන්ගේ හතුරෙක් කියලා තේරුම් ගන්න. ඒ නිසා අවසාන පරිවිඩය අපිට තියෙන්නේ මේ රටේ වැඩ කරන මිනිසුන්ට එක උත්තරයයි තියෙන්නේ. එකතු වෙලා සටන් කරන එක. ඊට වඩා වෙනස් උත්තරයක් තියෙනවා නම් අයිතිවාසිකම් දිදා ගන්න අපි අහනවා ඒක මොකක්ද කියලා. කැලිය වලට කැඩිලා අපේ ප්‍රශ්න විසඳගෙන කොටස් වශයෙන් ප්‍රශ්න විසඳගෙන ඉස්සලා අපි එක කතා කරලා ඉවරලා අනිත් අයගේව කතා කරමු ඉස්සලා මේ දිනසිය ඇතුලේ අහවල් එක ගමු මේ ආණ්ඩුවේ මේ ටික ගමු පස්සේ අනිත් ආණ්ඩුවේ ඉතුරු ටික ගමු ඉතින් කොටස් වශයෙන් මේ මේක මේ අර එහෙම ප්‍රශ්න විසඳන්න බෑ කොටස් වශයෙන් අඩුමුදාවේ ප්‍රශ්නේ මොකක්ද කියලා සංයුක්ත අවබෝධයකට එන්න පුළුවන් ඒතොර ප්‍රශ්නේ ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි ඒ නිසා මේ කරුණු තමයි ඔබට ඉදිරිපත් කරන්න තිබුණේ අපි බලාපොරොත්තු වෙනවා පක්ෂ විදියට චතුගාමි සමාජවාදී පක්ෂ විදියටත් විශේෂයෙන්ම කම්කරු අරගල මධ්‍යස්ථාන විදියටත් මේ අදහස සමාජයත් එක්ක සාකච්ඡා කරා. ඊට අදාළ ප්‍රචාරක කටයුතු ඒ වගේම දැනුවත් කිරීමේ කැම්පේන් විරෝධතා වැඩවීම් සාකච්ඡා රැස්වීම් ඒ ආදී විවිධ ක්‍රියාමාර්ග අපි ආරම්භ කරලා තියෙනවා. අපි හිතනවා පළමුවෙන් මේ අදහස සමාජය තහවුරු කරන්න කියලා. ඒකට අපි ඔබේ උදව් ඉල්ලනවා. ඔබේ පැමිණීම ගැන අපි සතුටු වෙන්නේ ඒ නිසා ඒකට ස්තුතියි. අපේ ඒ ක්‍රියාමාර්ග යම් තලයකට ගෙනාවට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා පොදු සමාජ මතයක් නිර්මාණය කරගෙන සියලු දරාම එකට එකතු කරගෙන සටන් කරන්න. ඉතින් ඒක පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද මේකට එකතු කරලා වෙලා සටන් කරනා වගේ දෙයක් අපේ අපේ රටට අපේ මේ මුත්‍ය සමිතිය වලට කම්පරුවන්ට ඒක හරි නුපුරුදු අත්දැකීමක්. අනුතරම මේ එකතුලා සටන් කරන්න ඕනි කියන හැඟීමක් හරි මේ ඉදිරිපත් වෙනවා කියන තැනින් අපි පළවෙනි පියවර තියන්න ලෑස්ති. හරි ස්තුති ඒ ටික තමයි අපිට කියන්න තිබුණේ මේ අපි කැමතියි ඔබට තියෙන මොනවා හරි ප්‍රශ්න වලට උත්තර දෙන්න. අපේ රටේ නීති අනුව නම් ගන්න මොකක්වත් නැහැ. එකක් තමයි දැන් පරිපාලක සභා 40 ගණක් තියෙනවනේ. ඕවා ක්‍රියාත්මක වෙනවද කියලා අහලා බලනකො කම්කරු දෙපාර්තමේන්තුව තියෙන්නේ මොකටද? කම්කරු වෙන නේද නැහැ. කම්කරු උසාවියල නඩු මාස ගණන් අවුරුදු ගණන් ඇදෙනවා. අන්තිමේදී ඒවට ගිහිල්ලා හෙම්බත් වෙද්දී මේ ජීවතුන් අතර නැහැ මේ වැඩ කරන මිනිස්සු. එකක් රස්තිය ආද එකක් මිසින් අයිතික රාමුවක් නැහැ. අරිතගේ සියල්ල අවසානයේදී ක්‍රියාත්මක වෙන්නේ හාම්පුතුන්ගේ වාසිකාගක. ඊළඟට දැන් මේ බේරුම් කරුවනේ වෘත්තීය සමිතිය කියන්නේ බේරුම් කරුව. නැත්තම් සමත කරුව. වෘත්තීය සමිතිය කියන්නේ බේරුම් කරුව හරි සමත කරුව හරි නෙමෙයි.
ඓතිහාසිකම වෙනු සටන් කිරීම. ඒ නිසා එකක් තමයි ධනේශ්වරේ පිළිගත්ත ලෝකේ ධනේශ්වරේ පිළිගත්ත පොදු නෛතික රාමුවක් තියෙනවා. අවම අපි කියන එක තියෙන ඊටත් එහා මේ මිනිසුන්ගේ ඇත්ත ඓතිහාසිකම් තියෙන ඊටත් එහා. එතකොට ඒකෙදි රටක පෞද්ගලික අංශද තියෙනවා. කාර්ය කොටසානු කාල වේලාවනු විෂයානු ඒක ඒ නිසා තමයි පරිපාලක සභාව හදලා තියෙන්නේ. මේ ධනේශ්වර වීමි නීතිය ලෝකයේ තියෙන පොදු ක්‍රියාවලිය අරන් තමයි පරිපාලක සභාව හදලා තියෙන්නේ. පරිපාලක සභාව අපේ රටේ තියෙනවා නමට තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ 99% පෞද්ගලිකාංශයේ කම්කරුව දන්නේ තමන් වැඩ කරන සේවයේ අයිති මොන පරිපාලක සභාවටද කියලා. එතකොට මේ පරිපාලක සභාවෙන් එක් එක් වැඩේට එක් එක් පුහුණු මට්ටමට එක් එක් කාල සීමාවන් වලට අදාළ අවම වැටුපක් පනවලා තියෙනවා. ඒකයි මම අහුවේ දැන් මේ ආණ්ඩු විහිළු කරනවානේ අපි යෝජනා කරනවා කියන්නේ. योजना करने चक्रले नैतिक रागकी मट कद जनप्रिय विधायक वलतले दलतल अड़कोने पार्लिमेंट शक्ति मत करोने सदाचार राोने कथा कर नायक शक्ति मत कर उत्साह ोगे दस रुपया हारसी बना गाने दिन वेटको वेड़ी कर स्थिर मसिक वेट पद मुकुद संधान कर लाने मैं आंडवे इन प्रगतिशील किया गण नायक जाति के विधायक सभा की नियोजन करना काटती है करे इन देशपाल नाच एक नायक एक लोग कहो बीमा सा कच्चा कर कारण देंगे पनास दहाक किया पनास दहाक किया महाभयंपे किया कम करवा दैनिक निष्पादन टेकूर वटनाक कंकर हेट दवसे गिविच महंस नवत अत्कर यागे श्रमेय श्रमेय नवत निर्माण खंड यान वटनाक हिम दैनिक गता एक मसक पनस्थाने पौलट हेम न तो यागे अत वटनाक निष्पादन टेकूर वटनाक इटवाड़ा लुकुका हेदय ये पनस्थ इलांड मे धैर्य कंकर नायक अंत वामाशिकल राज्य से प्रश्न अवधारण कर
එකක් තමයි දැන් ඔය ඔයනි කොමිෂන් පිටවනවා නම් කලින් එවැනි ඔය මගේ අවබෝධයට අනුව ඒක රාජ්‍යාංශයට අදාළව තිබුණු කතාවක්. ඒ වගේම වැටුප් කොමිෂන් කීපයක් ආවා. හැම වැටුප් කොමිෂමකටම පස්සේ අර මොනවාද මේ පුරුද්දක් විදිහට වෘත්තීය සමිති මරා ගන්නවා. ඒ කොමිෂමෙන් අපේ ශ්‍රේණියට අසාධාරණයක් වුණයි කියලා. මොකද ඔය කොමිෂන් හැම එකක්ම ප්‍රශ්නයේ පතුලට ගිහිල්ලා නේ මෙතෙක් ආපු කොමිෂන්. අනාගත දැන් මේ දවස්වල ක්‍රියාත්මක වෙන කොමිෂමක් ගැන මම දන්නේ නැහැ. එහෙම එකක් ගැන සාකච්ඡාවට ඇවිල්ලත් නැහැ. අනිත් එක කොමිෂමකුත් නෙමෙයි උත්තරේ. කොමිෂමක් නම් ඉස්සෙල්ලම දැන් මම කියන්නේ අඩුම තරමේ මේ රටේ කම්කරුවන්ව විධිමත් විදිහට සංගණනයක්වත් වෙලා තියෙනවද කියලා බලන්න. අපිට තියෙන මේ මොනවාද සේවකාද සාධක මොන ලිපිගණු සංඛ්‍යාවෙන් අපි කියන්නේ මෙච්චර කම්කරුවෝ ඉන්නෝ කියලා. සේවක අර්ථසාධක ලිපිගොනු නැති කම්කරුව කොච්චර ඉන්නවද වැඩ කරන මිනිස්සු. දැන් සිවිල් ඩ්‍රයිවර්ලට සේවක අර්ථසාධක ලිපිගොනුවක් තියෙනවද? සිවිල් ඩ්‍රයිවර්ලට සේවක අර්ථසාධක ලිපිගොනු තියෙනවද? කොහෙද තියෙන්නේ? එතකොට ඒගොල්ලෝ වැඩ කරන මිනිස්සු නෙමෙයි. එයා කම්කරුවෙක් නෙමෙයි. බස් කොන්දොස්තරලට සේවක අර්ථසාධක ලිපිගොනු තියෙනවද? බාබර් සාප්පුවක සැලුන් එකක නැත්නම් තේ කඩේක වේටර්ලට සේවකාද සාධක ලිපිගොනු තියෙනවද? ඔය පොත් සාප්පුවල රෙදි සාප්පුවල කාර්යාල කම්කරු කියලා කියන්නේ කාර්යාල සහායකයෝ කියන්නේ ඒගොල්ලෝ වැටුම් මට්ටම් දන්නවද? ඒගොල්ලන් වැඩ කරන පැය ගන්න පැය 8ද? දැන් මං කියන්නේ මාධ්‍ය වලත් ඔකට හොඳ කතාවක් කියන්නේ මොකද්ද ඔකට කියන්නේ? ෆ්‍රීලැන්ස්ලා නේ මොනවාද නිදාස් මාධ්‍යවේදී නම හරි ලස්සනයි. නම ලස්සනයි නේ නිදාස් මාධ්‍යවේදී. අන්තිමේදී මොකද තියෙන්නේ? කිසිදු අයිතිවාසිකමක් නැහැ. වගවීමක් නැහැ. මොනවද තියෙන වෘත්තීය අයිතිවාසිකම්? එතකොට ඒවා ලස්සන වචන තියෙනවා. එතකොට ඔය ඔක්කොම එකතු වෙලා තමයි අනියම් කොන්තරත් මෑන් පවර්. හරි. මෑන් පවර් තහනම් කරන්න. සම්පූර්ණ වහල් වෙලා නැව තියෙන්නේ. එතකොට දැන් මෙහෙම ලොකු ප්‍රශ්නයක් තියෙන වැඩ කරන මිනිස්සු. මම කියන්නේ මේ ප්‍රශ්නේවත් අඳුරගෙන නැහැ කියලා මේ ධනපති ආණ්ඩුව එකවත් දන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ අසංවිධිත කම්කරුවෝ මම අපි ඒ සත් ගොඩාක් කරුණු වලට සාකච්ඡාවට ගියේ නැත්තේ මේ ඔබේ කාලය ගන්න හොඳ නැති නිසා. අනිත් එක අපි දන්නවා මාධ්‍ය වලින් මේ ගොඩාක් අපි කියනවා කියා කියන්න බෑනේ. කියන්න බෑ දාන්න තියෙන අර තප්පර ගානක පොඩි කට් එකක්. අදක ඔබ ඉන්ට්‍රස්ට් එකක් නෙමෙයිනේ ඔබේ ආයතන ප්‍රධානි වරන් දාන්නේ. හරිද? ඒගොල්ලන්ට මේ වෙලාවේ තියෙන දේශපාලන ඇජෙන්ඩා එකට අනුව තියෙන කැලේ තමයි දාන්නේ. අපි ඕවා දන්නවා. හරි අපි ඒවා අමුයි කතා කරන්නත් ලෑස්ති. හරි. ඒ නිසා මේ ඔබේ කාලේ කන්න ඕනේ නිසා මම ඇත්ත ප්‍රශ්නේ ගොඩාක් කතා කරේ නැත්තේ. නැත්තම් මේ රටේ අසංවිධිත කම්කරුවෝ කොච්චරද ඉන්නේ කියලා මේ ආණ්ඩු දන්නේ නැහැ. අසංවිධිත කියන්නේ සංවිධානය කරන්න බැහැ. හරි ත්‍රිවකාර්ථ සාධක ෆයිල් එකක්වත් නැහැ. පත්වීම් ලිපි. දැන් වේටර්ලාට පත්වීම් ලිපි දෙනවා. මට ලංකාවේ පෙන්වන්න පුත් ත්‍රිවිල් නියදුරෙක් එයාට හම්බෙච්ච පත්වීම් ලිපි. ආ අයිතිකාරය ඔයාට පත්වීමක් දෙනවා. මං ඔයාව මගේ ත්‍රිවිල් එකේ සේවකෙක් ලෙස බදව ගන්න. බස් කොන්දොස්තරලට. ඉතින් එමේ සුර මොකද වෙන්නේ? අයිතිකාරය කියනවා මට මේ සේවය එපා ඵලයක්. නැත්නම් ඒක කියන්නේ උදේට ආවට පස්සේ නෑ. මං වෙන කෙනෙක්ව වැඩට ගත්තා. ඔයා එන්න ඕනේ නැහැ. ඔයා ඉතින් ඔය නිදහස් මාධ්‍යෙදී ඉඳන් ඔය වැඩේ කරනවා. ඒක ඊට වඩා හරි ලස්සනට කරා. මොකද ඔගොල්ලෝ ෆ්‍රීලැන්ස් තමයි. හැබැයි ඔයගොල්ලන්ගේ සේවය ගන්න නැහැ. ඔයගොල්ලන්ගේ නිවේදනය දාන්න නැහැ. ඔයගොල්ලන්ගේ ප්‍රවෘත්ති පළ කරන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ඒකට ඒ ඔයගොල්ලන් වැඩ කරලා දැන් ආටිකල් එකක් ડોකියුමන්ට් එකක් ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඒක ගන්න ආයතනය එකඟතාවයක් නැහැ. ෆ්‍රීලෑන්ස් කියන්නේ ඒක. මොකක්ද? බඩු විකුණොත් සල්ලි හම්බ වෙනවා. විකුණන්න නැතුව ප්‍රොඩක්ට් කරන එකේ පාඩුව ඔබ දරාගනි. මහන්සි වෙලා අතිපදන් ලියලා ලියලා දාන්න බැරි වෙනේ වල මහන්සි එකක් කවුද ගෙවන්නේ? ගෙවන්නේ නැහැ. ඉතින් හරි ලස්සනයි නේද ෆ්‍රීලෑන්ස් කියන වචනේ? වහල් ශ්‍රමයේ හොම තමයි තියෙන්නේ. හරි. මේ රටේ හැම තැනකම ප්‍රශ්නේ තියෙනවා. මං එකයි කිව්වේ මේ මේ කොටුවෙන් එළිය කතාව අපි ගම්මු. කම්කරුවාගේ මධ්‍යස්ථාන අපි එකට බහිනවා. ඒක බොහෝ දෙනාගේ විනෝදේ නැති කරන වැඩක්.
දැන් පඩි වැඩි වෙනවා ආරක මේ වෙනවා සුබ මොනේද යහපාලනේ ගොඩක් විනෝදෙන් ඉන්න මේ අපිට මේ මෛත්‍රී එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක මේ ආණ්ඩුව එක්ක තියෙන ප්‍රශ්නයනේ මෙතනින් එහා තියෙන ප්‍රශ්නය මොකද මොකක් ආවත් මේක තමයි කතාව ඒක මං කිය ඔය කොමිෂන් විශ්වාස කරන්නේ නැහැ කොමිෂන් කියන්නේ තව පට්ට ඇඳිලි අද ඒක ඉස්සල්ලා වගකීමෙන් අහන ආණ්ඩුවට කියන්න මේ රටේ වැඩ කරන මිනිස්සු කීයක් ඉන්නවද කීයක් ඉන්නවද අදුමතර කියන්න එහෙම කියන්න බැරි ආණ්ඩුවක් මේක. තව අවුරුදු 10ක් යනකම් මේ රටේ කිසිම ගඩපති ආණ්ඩුවකට ඕකවත් කියන්න බෑ. ඉතින් කොහෙද මේ මිනිස්සුන්ගේ පණිය දෙන විදියක් හදන්නේ? කරන්න බෑ. හැබැයි අදුමතර මේ නීතියක් හනවන්න පුළුවන්. පොදු වශයෙන් මෙන්න මෙහෙම බේරන්න කියන්නේ. මං කියන්නේ ඒකවත් මේ සීය ඇතුළුවත් මේ යහපාලනය ඇතුළුවත් කරන්නේ නෑ. පුළුවන් නම් කරලා බලන්න. प्रश्न अक प्रश्न अटे आट लोक प्रश्न दीतिपति दिपार्टेंट प्रश्न अने ताम आट उपदेश संबेलाने उपदेश संबेला ඒකෙන් මේ අපි රජයට විරුද්ධ නඩු දාලා තියෙන්නේ රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඒකේ නීතිඥය ඇවිල්ලා කියන්න එපා මොකද්ද ස්ථාවරේ මොකද්ද ප්‍රශ්නේ නීතිපති තමන්ට දුන්න උපදේශ මොකද්ද කියලා පැන යාමසක් කරයි අපි බලමු නීති ඉස්සරහා තියෙන ප්‍රශ්නෙත් අපි ඊට වඩා සාකච්ඡා කරන්න ඕනේ අපි හිතනවා මේ ධනපති නීතියෙන් නීතිමේ රැකවරණය ඇතුලේ නෙමෙයි අපේ දේශපාලන අයිතිවාසිකම් තියෙන්නේ अभी धनपति नीति इसरा पेन मे नीति वैडी दुनि दुंड अभी देशपालन ऐतिहास कंपनी मैं सटा इतना सीमा करना सटन कर एक अपे देशपालन मान लेसा हो तनिमी के प्रश्न एनसा नीति तम दिग्गस्ो अभी තේනසා වූවා අතුරුදහන් වූවන්ට අදාළයි දේශපාලන සේකරුවන්ට අදාළයි ඒ ඔක්කොම එක ප්‍රශ්නෙක එක තැනකින් දෙන්නේ ඉතින් ඒ නිසා ඒ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් ලොකු ක්‍රියාවලියක් අපිට හෙට දවසේදී මතු කර ගන්න පුළුවන් මොකද මේ සියලු දෙනාගේ ප්‍රශ්න තාම විසඳලා නැහැ සියලු දෙනාගේ ප්‍රශ්න ඉක්තු කරගෙන එක පෙරමුණකට අපි ඉස්සරහට එනවා